බොහෝ වෙලාවට ඕගලන්ට ඇති වෙන ගැටලුවක් තමයි ඉන්ඩිකටුව නීඩල් ප්ලේට් එකේ සිදුරේ ඇතුල් පැත්තෙන් ඉස්සරහා පැත්තෙන් හෝ පිටිපස්සෙන් හෝ ඉන්ඩිකටුව ප්ලේට් එකේ වදිනවා. ඉතින් එහෙම නැත්නම් බහනකොට ස්ලිප් වදිනවා. බලනකොට ඉන්ඩිකටුව නීඩල් ප්ලේට් එකේ සිදුර ඇතුලෙන් යන්නේ ඉස්සරහා පැත්තට බර වෙලා. කියන්නේ ඉන්ඩිකටුව ඉස්සරහා පැත්තට වැඩි. ඉතින් එතකොට කොහොමද ඉන්ඩිකටුව ඇඩ්ජස් කරන්නේ? ඉතින් මේ වගේ දේවල් ටයිමින් තියෙනවා. මේ වගේ ඇඩ්ජස් කරනවා කියනවාට හැම වෙලෙම පැකට් එකේ කඩලා අලුතෙන් ඉන්ඩිකටුවක් කරන් දාන්න. නමලා ඉන්ඩිකටුව එළියට ගන්න එපා. පැකට් එක නමලා එළියට ගන්න එපා. පැකට් එක කපලා හරි හීල් කරලා හරි ඉන්ඩිකටුව ගන්න. මොකද නමලා ගන්න ඕනේ ඇද්ද වෙන්න පුළුවන්. ඒ වගේම හැම වෙලෙම ඔරිජිනල් ඉන්ඩිකටුවම දාන්න. අපි දැන් නීඩල් ප්ලේට් එකේ ඉන්ඩිකට් ඉස්සරහ පැත්තේ පිටිපස්සේ වදිනවා නම් එහෙම නැත්නම් නියම තැනට ඇවිල්ලා නැත්නම් අපිට මෙතනින් ඇඩ්ජස් කරගන්න පුළුවන්. මං කලින් තව මේකේ තියෙන ඇඩ්ජස්ට්මන්ට් මේ මැෂින් එකේ තියෙන අනිත් ඇඩ්ජස්ට්මන්ට් උත් කියලා දීලා තියෙනවා. ඒවත් බලන්න. ඉතින් අපිට මෙතනදි පුළුවන් නීඩල් එක වම් පැත්තට ගන්න, දකුණු පැත්තට ගන්න, ඉස්සරහට ගන්න, පස්සට ගන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ ඇනේ බුරුල් කරගන්නවා. ඊට පස්සේ ඒ ඉස්සෙල්ලාම බුරුල් කරගෙන ඊට පස්සේ අපි ඉන්ඩිකටුව ප්ලේට් එක ඇතුළට දාගන්නවා. දාගෙන නෝමල් පොසිෂන් එකට ගන්නවා. නෝමල් පොසිෂන් එකට අරගෙන අපිට පුළුවන් ඊට පස්සේ ඉන්ඩිකටුව ප්ලේට් එක ඇතුළට බස්සලා තියාගෙන මේ පින් එක කරකවන්න පුළුවන්. මේ පින් එක කරකවනකොට ඒකට සමානුපාතව ඉන්ඩිකටුව ප්ලේට් එකේ පිටිපස්සට පැත්තට සහ ඉස්සරහා පැත්තට සහ වම් පැත්තට දකුණු පැත්තට යනවා. ඉතින් අපිට මෙතනින් කරකවල ඇඩ්ජස් කරලා අවශ්‍ය ප්‍රමාණයට ලං කරලා අපිට ඕන තැනින් තියලා ඊට පස්සේ තද කරගන්න පුළුවන් අපි අර ඉස්සෙල්ල බුරුල් කරපු ඇනය. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ්ජස් වෙලා තියෙන ඉන්ඩිකටර්. ඊට පස්සේ අපි බුරුල් කරපු යන්නේ තද කරනවා. තද කරලා අපිට තියෙන ගැටලුව නිරාකරණය කරගෙන මහගෙන යන්න පුළුවන්. මං පෙන්වන්නම් දැන් ඉන්ඩිකටුව කොහොමද නීඩල් ප්ලේට් එක ඇතුලේ අපි උඩින් මේ වයිබ්‍රේටින් බ්‍රැකට් එකේ ෂාෆ්ට් එක කරගවනකොට නීඩල් එක යටින් කොහොමද හැසිරෙන්නේ කියලා. කැමරාව පාත් කරගමු. එතකොට පේනවා. හොඳයි. හරි. දැන් මං හිතන්නේ පේනවා. හරි. ඔන්න බලන්න මෙතන නීඩල් එක අපි උඩින් වන් දැන් කරකවනවා. කරකවනකොට මේ ඉන්ඩිකටුව ඉස්සරහට යනවා, පස්සට යනවා. ඊළඟට අපිට අවශ්‍ය තැනින් තියලා මේක අපිට ඇඩ්ජස් කරලා ඕන තැනින් තිබ්බා තියලා අර ඇනේ තද කරගත්තාම අපිට අවශ්‍ය තැන තියලා රඳවලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ. ස්ලිප් වදින්නේ නැහැ. ඉන්ඩිකටුව වදින්නේ නැහැ. ලෙෆ්ට් එකට රයිට් එකට දාලා වැඩ කරද්දී වම් පැත්තට එන එක අනවශ්‍ය විදිහට වුණොත් ඉන්ඩිකටුව එතකොට ප්ලේට් එකේ වදින්න පුළුවන්නේ. අන්න ඒක ලිමිට් කරගන්න තමයි මේ වයිබ්‍රේටින් බ්‍රැකට් එකේ මේ ෂාෆ්ට් එක යටින් වයිබ්‍රේටින් බ්‍රැකට් යටින් මේ ඇඩ්ජස්ට්මන්ට් එක දීලා යවන්නේ. අපිට මේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් පුළුවන් අපිට අවශ්‍ය තැනදී නීඩල් බාර් එක අනවශ්‍ය විදිහට වම් පැත්තෙන් එළියට යන එක නවත්ත ගන්න. ඒකෙන් අපිට ඉන්ඩිකටු කැඩෙන එක නවත්ත ගන්න පුළුවන්. ප්ලේට් එක තුවාලෙන් එක නවත්ත ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මෙතන ඇඩ්ජස්ට් කරපුවාම ඉස්සෙල්ලාම අපි කරගන්නේ ප්ලේට් එක ඉනව දින ගන්නට තියාගන්න එක. ඊට පස්සේ අපි මෙතනින් නීඩල් පොසිෂන් එකේ මිඩල් එකට දානවා. මිඩල් එකට දාලා බලනවා හරි මැද්දට තියනවාද කියලා. අපි දැන් ඇඩ්ජස්ට් කරගන්න ඉන්නේ තියෙන්නේ. මෙතනදී ආය නැවත මම එක් කරන්නේ නැහැ. නමුත් ඔබට මේක පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා තමයි මම මේක නැවත වරක් කියන්නේ. එතකොට නීඩල් ප්ලේට් එකේ සිදුර ඇතුලේ තියලා අපි ඉන්ඩිකටුව මැද්දට කරලා බලනවා. හරි. දැන් නියම පොසිෂන් එකේ තියෙනවා. ඊට පස්සේ අපි බලනවා මේක නීඩල් පොසිෂන් එක වම් පැත්තට දානවා. එහෙම නැත්නම් සික්සැක් පල්ලල වැඩි කරලා මැෂින් එක කරකවල අරගෙන වම් පැත්තෙන් ඉදිකටුව ඇතුළට යන විදිහට තියාගන්න. ඊට පස්සේ බලනවා ප්ලේට් එකේ වදිනවද කියලා. ප්ලේට් එකේ වදින්නේ නැත්නම් අපිට පුළුවන් ඒ ගානට හැමෝම තියලා මේක ඇඩ්ජස්ට් කරපු එක ස්ථාවරව තද කරගන්න. අපි ඒක උර කරන්නේ මේ යට තියෙන ඇඩ්ජස්ට්මන්ට් එක තල්ලු කරලා
වයිබ්‍රේෂන් බ්‍රැකට් එකේ දකුණු පැත්තෙන් හේතු කරලා මේ යනේ තද කර ගන්නවා. එතකොට කොයි වෙලාවකවත් මේ අපි දුන්න ලිමිට් එකෙන් එහාට ඉදි කටුව වම් පැත්ත දෙන්නේ නැහැ. ප්ලේට් එක තුවාල වෙන්නේ නැහැ. ඉදි කට කැඩෙන්නේ නැහැ. අන්න ඒ ගැටලුව निराකරණය කර ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝමයි වයිබ්‍රේටින් බ්‍රැකට් එකෙන් නීඩල් බාර් එක එහෙම නැත්නම් නීඩල් එක ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් අපි ඇඩ්ජස්ට්මන්ට් එක කරාට පස්සේ හරියට අපි වැඩේ කරා නම් මෙතනින් නීඩල් පොසිෂන් එක මැද්දට දැම්මම ඉදි කටුව හරි මැද්දෙන් ප්ලේට් එකේ හරි මැද්දෙන් බහින්න ඕනේ. ඉස්සරහා පැත්තේ විත්තියවත් දකුණු පැත්තේ විත්තියවත් සෝරි ඉස්සරහා පැත්තේ විත්තියවත් පිටිපස්ස පැත්තේ විත්තියවත් විත්තිය කියලා මම කිව්වේ මේ නීඩල් එක නීඩල් ප්ලේට් එකේ සිදුවේ ඉස්සරහා පැත්තේ හෝ පිටිපස්සේ වදින්නේ නැතුව හරි මැදින් බහින්න ඕනේ. සමහරක් වෙලාවට ස්ලිප් වදිනවා නම් අපිට මේක සමහරක් විට පිටිපස්ස සිදුවේ පිටිපස්සට වැඩිපුර ටිකක් ලං කරන්න වෙයි. ඒක ඉතින් අර ඒ වෙලාවට මැෂින් එකේ තියෙන විදිහත් එක්ක බලලා තමයි අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙන්නේ. ඉතින් මම නම් මේ එක එක වීඩියෝ වල එකින් එකට මේ මැෂින් එක ගැන කියලා දීලා යනවා. ඒ වගේම තමයි මේ කියන දේවල් මේ මැෂින් එක විතරක් නෙමෙයි සමහර කාලවල අනිත් මැෂින් වලටත් අදාළයි. ඕගලන්ට ඉතින් මැෂින් එකක මොන හරි කරගෙන යනකොට වැඩ කරගෙන යනකොට තේරෙයි ආ රයිට් අරක මේක වගේම තමයි මේකත් ඒ වගේම තමයි ඒකට මේක සම්බන්ධයි කියලා. ඉතින් හොඳම දේ තමයි මේ වීඩියෝ මොන හරි Tamanට අදාළ දේ බලනකොට ඒ ආශ්‍රිතව තියෙන අනිත් වීඩියෝ ටිකත් බලන්න. එතකොට ඔයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරි මේක වෙන්නේ දැන් මේක වෙන්නේ මෙහෙම. හරි ඉදි කටු වදින්නේ නැතුව මෙතනින් තියෙනවා. හරි එතකොට තව කොහෙන්ද මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්? තව කොහෙන්ද මේක වෙනස් වෙන්න පුළුවන්? අන්න එතකොට තමයි හරි නීඩල් පොසිෂන් එක අපි වයිබ්‍රින් බ්‍රැකට් එක ගාවින් පින් එකෙන් හදලා තියෙන්නේ. තව කොහෙන්ද? ආ රයිට්. හරි අර වීඩියෝ එකේ තියෙනවා. තව වීඩියෝ එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා නීඩල් පොසිෂන් වෙනස් කරන්න පුළුවන් කියලා ඩිස්ට්‍රැක්ට් එක. අන්න ඒ වගේ එකකට එකක් ළඟින් යන එකකට එකක් සමාන වෙන. ඉතින් කොහොමත් මේ එකකට එකක් බැඳිලා තියෙන මැෂින් එක නිසා ඒක නිසා මිස් කරන්න නැතුව වීඩියෝ ඔක්කොම බලන්න. එහෙම බැලුවොත් ඕගොල්ලන්ට වීඩියෝ වල තියෙන දේවල් අපරාධ වෙන්නේ නැහැ.